කොහොමද යාළුවනේ කැලි ගිනි පික්ස් YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ ගිනි පික්ස් වලතුළුන්ගේ කන් දෙක සම්බන්ධයෙන්. ගිනි පික්ස් වලතුළුන්ගේ කන පිටිපස්සේ ලොම් නැහැ කියලා ඔයාලා දන්නවද? ඒක ලෙඩක්ද? හොඳයි. මම අද ඒ ගැන තමයි සම්පූර්ණ විස්තරය කතා කරන්නේ. වීඩියෝ එක අවසන් වෙනතුරු රැඳී ඉන්න. ගොඩක් දෙනෙක් අපේ කැන්ඩි ගිනි පික්ස් පේජ් එකෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමයි අනේ මගේ ගිනි පිග්ගේ ලොම් හැලෙනවනේ. ගොඩක් අය ලොම් හැලෙනවා කියලා කියන්නේ කන පිටිපස්සේ ලොම් නැති එකට. මොකද මෙන්න මෙතන එයාගේ කන් දෙක දෙපැත්තෙම මම zoom කරලා පෙන්නනම් මෙලගේ කන් දෙක දෙපැත්තෙම ලොම් නැති හිස් තැනක් තියෙනවා. බෝල් පැච් එකක් තියෙනවා. මෙන්න මෙහෙම මෙන්න මෙතන ඔයාලට පේනවා. මෙන්න මෙතන ඒ වගේම මේ පැත්තේ තියෙනවා. ගොඩක් දුරට මේක බලා ගන්න පුළුවන් ෂෝට් හෙයර් අයගේ තමයි. ගොඩක් දුරට ඇමරිකන් අයගේ, ඇබිසිනියන් අයගේ දකින්න තියෙනවා. බැලු බැල්මටම ලොම් හෙයර් අයගේ ලොම් නිසා හොයන්න බෑ. නමුත් එයාලගේ කන් දෙක පිටිපස්සේ ලොම් නැති කොටසක් තියෙනවා. ඇත්තට මේක රෝගයක් නෙවෙයි. ඒකට බය වෙන දෙයක් නැහැ. ගොඩක් දෙනෙක් ඒකට බය වෙලා තියෙනවා. මෙයාට ලෙඩක්ද, මෙයාට බෙහෙත් කරන්න ඕන දෙයකට, ඒකට කිසිම දෙයක් කරන්න එපා. ගොඩක් අය කොහොම තෙල් ගානවා, කොඹ අම්බරලා ගානවා, නම්මනම් අමුතු වැඩ කරනවා. එහෙම මොකුත්ම කරන්න අවශ්‍යතාවක් නැහැ. මේක එයාලගේ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ගිනි පික්ස් වලතුළුන්ගේ කන් දෙක පිටිපස්සේ ලොම් නැති එක. නමුත් එයාලගේ කන් දෙක පිටිපස්සේ ඉදි මිලා නම්, රතු වෙලා නම්, නැත්නම් සුදු පාට පිටි පිටි වගේ ගැලවෙනවා නම්, සුදු පාට කුඩු වගේ ගැලවිලා යනවා නම්, ඒ වගේ දේවල් තියෙනවා නම් අන්න ඔයා බය වෙන්න ඕනේ. කන් දෙක පස්සේ ලොම් නැති එක සාමාන්‍ය දෙයක් වුණත් එයාගේ ඇඟේ අනිත් තැන්වල නම් ලොම් ගැලවුණොත් අන්න එතනත් ප්‍රශ්නයක්. එහෙමනම් එයාට යම්කිසි ආසාදනයක් තියෙනවා නම් ෆංගල් ඉන්ෆෙක්ෂන්ස් වෙන්න පුළුවන්, මයිට්ස් වෙන්න පුළුවන්, මේ වගේ දෙයක් තියෙනවා නම් ඔයා එයාව පශු වෛද්‍යවරයෙක් කරා පෙන්නලා බෙහෙත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මයිටාව නැති කරේ කොහොමද කියන වීඩියෝ එක බලන්න. එයාට මයිට්ස් ඉන්නවා නම් ඒකට ඔයාලට බෙහෙත් කරන්න පුළුවන්. නමුත් මෙයාලගේ නොපෙනෙන මයිටාවනුත් ඉන්නවා. ඒ කියන්නේ මම මයිටාවන් ගැන වීඩියෝ එකේදී ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා, ඒක කියවන්න. එතකොට මෙලගේ කන් දෙක පිටිපස්සේ ලොම් නැති එක සාමාන්‍යයි. මට අද කතා කරන්න ඕනේ උනේ ඒ ගැන. ඒ නිසා ඒකට බය වෙන්න දෙයක් නැහැ. එතනට මුකුත් ගාන්න කරන්න මුකුත් කරන්න එපා. ඒක සම්පූර්ණයෙන්ම සාමාන්‍යයි. සාමාන්‍ය ගිනි පික්ස් වලතුළුන්ගේ අතිශය සංවේදී ස්ථානයක් තමයි මේ කන් දෙක පිටිපස්ස පිහිටලා තියෙන ස්ථානය, බෝල් පැච් එක. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම මෙතනදී තවත් දෙයක් මතක් කරන්නම්. පිරිමි සතුන්ගේ වගේම ගැහෙන සතුන්ගෙත් නිපල්ස් පිහිටලා තියෙනවා. මෙතන මෙලගේ බඩ දෙපැත්ත තියෙනවා. ඒක ගැන ගොඩක් අහනවා. පිරිමි සතුන් ගත්ත අය අනේ මේ මොකද්ද, මෙයාට මොකක් හරි ලෙඩක්ද, මෙයාගේ මොකක් හරි මෙයා කරගෙනද, මොකක් හරි ඇනගෙනද, තුවාලයක් වෙලාද, ඒකට බෙහෙත් දාන්න ඕනද? නෑ නෑ, ඒ තියෙන නිපල් එක ඇහෙන සතුන්ගේ වගේම පිරිමි සතුන්ගේ දෙගොල්ලගේම තියෙනවා. ඒ නිසා ඒක ගැනත් බය වෙන දෙයක් නැහැ. හරි, එහෙනම් යාළුවනේ ඔයාලට තිබුණු ලොකු ගැටලුවක් විසඳෙන්නේ නැති කියලා හිතනවා. තවත් ඔයාලට වැදගත් වීඩියෝ එකකින් ඔයාලා හමු වෙට එන්නම්. කැනිගිනි පික්ස් YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඔයාගේ යාළුවන්ටත් share කරන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්. බයි බයි.